හරි මේකේ MCQ ටික තමයි අපි සාකච්ඡා කරන්නේ. මේකෙදී දැන් පළවෙනි MCQ එකේ තියෙන පහක් දැක්කින කුමන ප්‍රකාශය පහ ප්‍රකාශය ප්‍රකාශ සත්‍ය වේද? මේ පැත්තේ තියෙන්නේ මේ වම් අත පැත්තේ තියෙන්නේ මාකින් එක, මේ පැත්තේ තියෙන පේපර් එක. එතකොට පළවෙනි එකේ තියෙනවා කැතෝඩ කියන නලයක් තුළ පරමාණුවකින් හෝ අණුවකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වූ විට දන කිරණ සෑදේ කියලා. ඒක හරි. ඒ කියන්නේ දැන් හිතන්න ඒ ගෑස් කියලා පරමාණුවක් තියෙනවා, ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් වුණාම හැදෙනවා ඒ ප්ලස් ගෑස් කියලා. එතකොට ඔන්න ඔය ඒ ප්ලස් ගෑස්, හරි. එතකොට හිතන්න මේ කැතෝඩ කිරණ නලය තුළ තියෙන වායුව ඒ ගෑස්, ඒකෙන් ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කරපුවාම හැදෙනවා ඒ ප්ලස් ගෑස්. එතකොට දැන් මේකෙදි ඔන්න ඔය ඒ ප්ලස් ගෑස් ඇවිල්ලා දැන් කැතෝඩ කිරණ නලයක් ගත්තොත් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. එතකොට ඒකේ මෙන්න මෙහෙම මේ පැත්ත ඔන්නෝම තියෙනවා, මේක ඇවිල්ලා ධනාග්‍රය, මේක ඇවිල්ලා ඍණාග්‍රය. එතකොට මේ ධනාග්‍රය තමයි මේ ඇනෝඩේ වෙන්නේ, ඍණාග්‍රය තමයි කැතෝඩේ වෙන්නේ. එතකොට දැන් ඇනෝඩේ ධනාරෝපිතයි ඇනෝඩය, ඍණාරෝපිත කැතෝඩේ. එතකොට ඒ ප්ලස් ගෑස් හැදුනට පස්සේ වේගෙන් යනවා මේ ඇනෝඩේ පැත්තට, සරි කැතෝඩේ පැත්තට මේ ධනායන ටික. එතකොට මේ ධන ටික ගියහම අපි සිදුරු සහිත කැතෝඩයක් මෙතන භාවිත කරොත් මේ ධන කිරණ මෙහෙම මේ ධනායන ටික මෙහෙම වේගෙන් අර සිදුරු අතරින් එළියට එනවා. ඉතින් ඕවා තමයි ධන කිරණ කියලා හඳුනගන්නේ. එතකොට ධන කිරණ කියන්නේ ඔන්න ඕවට. එතකොට ධන කිරණ ඇත්තටම ඇති වෙන්නේ කැතෝඩ කිරණ නලය තුළ තියෙන වායු අයනීකරණය වෙලා. අයනීකරණය වෙලා කියන්නේ මෙන්න මේ වැඩේ තමයි මේ වෙලා තියෙන්නේ. අයනීකරණය වෙනවා කියන්නේ මේ අයන බවට පත් වෙනවා, ඉලෙක්ට්‍රෝන ඉවත් වෙලා ධනායන බවට පත් වෙනවා. ඉතින් ඒක හරි. එතකොට කැතෝඩ කිරණ නලයක් තුළ පවතින පරමාණුකින් හෝ අණුකින් ඉලෙක්ට්‍රෝන ඉවත් වූ විට ධන කිරණ සෑදේ කියන කතාව හරි. කැතෝඩ කිරණ කැතෝඩයෙන් ජනිත වෙයි. කැතෝඩ කිරණ කියන්නේ කැතෝඩේ සිට ඇනෝඩයට යන කිරණ. ඉතින් කැතෝඩ කිරණ කියන්නේ කැතෝඩයෙන් තමයි ජනිත වෙන්නේ. හරි. ඒ කැතෝඩ කිරණ කතාව දන්නවනේ. එතකොට ධන කිරණ ඇනෝඩයෙන් ජනිත වෙයි. ධන කිරණ ඇනෝඩයෙන් තමයි ජනිත වෙන්නේ. දැන් හිතන්න දැන් මේ ඇනෝඩේ කියලා. එතකොට මේකේ අපි ආලේප කරලා තිබ්බොත් චාර ලෝහ හේලයිඩ් ස්තරයක්. චාර ලෝහ හේලයිඩ් කියන්නේ දැන් හේලයිඩ් කියන්නේ අපි දන්නවා 17 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩින් වගේ. ඒ වගේ මේ 17 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය තමයි හේලයිඩ් කියන්නේ. ක්ෂාර ලෝහ කියන්නේ පළවෙනි කාණ්ඩේ ඒවා. ඉතින් සෝඩියම් ක්ලෝරයිඩ් වගේ කෙනෙක්, එහෙම නැත්නම් පොටෑසියම් බ්‍රෝමයිඩ් වගේ කෙනෙක් ආලේප කරලා තිබ්බොත් මේ ඇනෝඩේ, අර මේ ඇනෝඩේ. එතකොට ඇනෝඩේ කියන්නේ මෙතන තියෙන එකනේ. එතකොට ඇනෝඩේ ආලේප කරලා තිබ්බොත් කැතෝඩ කිරණ කැතෝඩෙන් ඇවිල්ලා මෙහෙම වේගෙන් ඇවිල්ලා ඇනෝඩේ වදිනවා. ඇනෝඩේ වැදුනහම මේ ක්ෂාර ලෝහ අයනීකරණය වෙලා මේ ඇනෝඩෙන් ඉවත් වෙනවා. එතකොට අන්නේ එතුරුගෙන වැදුනහම ඇනෝඩෙන් ඉවතට මේ ධනායන වශයෙන් ඉවත් වෙනවා, මේ අයනීකරණය වෙලා ඉවත් වෙනවා. එතකොට ඒවා තමයි මේ ඇනෝඩ කිරණ වෙන්නේ. එතකොට ඇනෝඩ කිරණ ඇති වෙන්න නම් ක්ෂාර ලෝහ හේලයිඩ් ස්තරය ඇනෝඩේ තුල ඇනෝඩේ ආලේප කරලා තියෙන්න ඕනේ. එතකොට ධන කිරණ ඇනෝඩෙන් ජනිත වෙයි. ඇත්තටම ඇනෝඩ කිරණ ඇති වෙන්න නම් මේ ඇනෝඩ කිරණ ඇති වෙන්න නම් ඇත්තටම ඇනෝඩ කිරණ ඇති වෙන්න නම් ඇනෝඩේ ක්ෂාර ලෝහ ස්තරයක් ආලේප වෙලා තියෙන්න ඕනේ. ඇත්තට එතකොට ඒ සීන් එක තියෙනවා. එතකොට හැබැයි මේ ධන කිරණ කියන එක ඇවිල්ලා ඇනෝඩ කිරණ නෙමෙයි. ධන කිරණ කියන තුර මේ ප්‍රකාශය හරි. කැතෝඩ කිරණ කැතෝඩෙන් ජනිත වෙයි, ඒකත් හරි. හැබැයි ධන කිරණ ඇවිල්ලා ඇනෝඩෙන් නෙමෙයි ජනිත වෙන්නේ. ධන කිරණ කියන්නේ කැතෝඩ කිරණ නලය තුළ තියෙන වායුන් අයනීකරණය වෙලා, මෙන්න මේ විදිහට අයනීකරණය වෙලා තමයි ධන කිරණ ඇති වෙන්නේ. එතකොට කැතෝඩ කිරණ විද්‍යුත් චුම්බක විකිරණ විශේෂයක් කියලා කියනවා. නෑ, කැතෝඩ කිරණ කියන්නේ අධිවේගී ඉලෙක්ට්‍රෝන වලට. කැතෝඩ කිරණ කියන්නේ අධිවේගී ඉලෙක්ට්‍රෝන වලට. එතකොට කැතෝඩ කිරණ විද්‍යුත් චුම්බක විකිරණ විශේෂයක් කියන එක වැරදි. අධිවේගී ඉලෙක්ට්‍රෝන ඒවා. එතකොට අපිට කියනවා සංතෘප්ත සීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් ද්‍රාවණයකට එකතු කළ විට අවක්ෂේපයක් දෙන්නේ කියලා අහන්නේ. ලෙඩ් නයිට්‍රේට් ද්‍රාවණයකට එකතු කරපුවාම මෙතන ඇත්තටම ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. ලෙඩ් ක්ලෝරයිඩ් අවක්ෂේප වෙනවා. PbCl2 සීසියම් ක්ලෝරයිඩ් දාපුවාම ලෙඩ් නයිට්‍රේට් ද්‍රාවණයකට ලෙඩ් ක්ලෝරයිඩ් කියන සුදු පාට අවක්ෂේපය ඇති වෙනවා. ඒතර අවක්ෂේපයක් ඇති වෙනවා. ඒක හරි. එතනෝල් ද්‍රාවණයකට දාපුවාම සීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක්. එතනෝල් කියන්නේ අපි දන්නවා CH3 OH නේ. එතකොට වෙන්නේ CH3 CH2OH. එතකොට මේකට සීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් දාපුවහම වෙන්නේ මේ ක්ලෝරීන් ගිහිල්ලා මේ OH වෙනුවට ආදේශ වෙනවා.
එතකොට ආදේශ වුණොත් එහෙම මෙතන ඇත්තටම මෙන්න මේ වගේ එකක් තමයි හැදෙන්නේ. එතකොට ක්ලෝරින් මෙතනින් ක්ලෝරින් මේ ඇවිල්ලා ඇල්කිල් හේලයිඩයක් හැදෙනවා මේකෙන් ක්ලෝරින් සම්බන්ධ වෙලා. එතකොට ඒක වතුර දිය වෙන්නේ නැහැ, අවක්ෂේපයක් විදිහට තැම්පත් වෙනවා. එතකොට ඒ කියන්නේ එතනෝල් වලිනුත් සීසියම් ක්ලෝරයිඩ් දාපුවාම අවක්ෂේපයක් අපිට දකින්න පුළුවන්. එතකොට සෝඩියම් කාබනේට් ද්‍රාවණයකට නම් සීසියම් ක්ලෝරයිඩ් දැම්ම කියලා කිසිම අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. මොකද සෝඩියම් අඩංගු සියලුම සංයෝග වතුර දිය වෙනවා. සීසියම් කියන්නේ පළවෙනි කාණ්ඩයේ ලෝහයක්. එතකොට එයා අඩංගු පළවෙනි කාණ්ඩයේ ලිතියම් හැර අනිකුත් ලෝහමය සංයෝග සියල්ල වතුර දිය වෙන නිසා සීසියම් ක්ලෝරයිඩ් ද්‍රාවණය සෝඩියම් කාබනේට් ද්‍රාවණයකට දැම්ම කියලා මොකුත් අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. Ki ද්‍රාවණයක් Ki ද්‍රාවණයකට දැම්ම කියලා ඉතින් ඒ පළවෙනි කාණ්ඩයේ කෙනෙක්මයි. ඉතින් එහෙම මොකුත් අවක්ෂේපයක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේකේ උත්තරේ එක විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. මේකෙත් උත්තරේ එක විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට අපිට කියනවා පරිපූර්ණ වායුවක් සඳහා චාලක අනුපාත සමීකරණය PV = 3n1 mnc / වර්ගය. මේ පහ සඳහා ඒවායින් කුමන ඒවා පරිපූර්ණ වායු සඳහා සත්‍ය වේද කියලා අහනවා. c / වර්ගයේ උෂ්ණත්වයෙන් ස්වායත්ත වේ කියලා කියනවා. c / වර්ගයේ උෂ්ණත්වයෙන් ස්වායත්ත වේ කියලා අපිට කියනවා. එතකොට c / වර්ගයේ ගත්තොත් අපි ප්‍රකාශනයක් විදිහට මේ ප්‍රකාශනය අපි දැනගන්න ඕනේ c / වර්ගයේ සමානයි 3 rt බෙදීම m කියලා එන්නේ. c / වර්ගයේ කියන්නේ එතකොට r කියන්නේ සාර්වත්‍ර වායු නීතිය, t කියන්නේ නිරපේක්ෂ උෂ්ණත්වය. හරි, නිරපේක්ෂ උෂ්ණත්වය කියන්නේ කෙල්වින් උෂ්ණත්වය, m කියන්නේ මෞලික ස්කන්ධය. එතකොට t ඇවිල්ලා නිරපේක්ෂ උෂ්ණත්වය කියන්නේ උෂ්ණත්වය මත රඳා පවතිනවා. එතකොට මේ ප්‍රකාශය වැරදි. උෂ්ණත්වය නියත විට c / වර්ගයේ නියතයි කියලා නෑ. c / වර්ගයේ නියත වෙන්න නම් ඇත්තටම උෂ්ණත්වය විතරක්ම නියත වෙලත් බෑ. හැබැයි මේ මෙහෙම මේක කියනවා පරිපූර්ණ වායුවක්, එක වායුවක් සඳහා. පරිපූර්ණ වායුවක් සඳහා අපි දන්නවා මෞලික ස්කන්ධය වෙනස් වෙන්නේ නෑනේ, ඒක නියතයි. ඇයි දැන් සරලව ගියොත් කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් එයාගේ මෞලික ස්කන්ධය 44. ඒක වෙනස් වෙන්නේ නෑ. ඉතින් ඒක නිසා උෂ්ණත්වය නියත විට c / වර්ගයේ නියතයි කියන එක හරි. එතකොට එක වායුවක් සඳහානේ, වායුවක් සඳහා නම් හරි, වායු වර්ග කීපයක් සඳහා නම් වැරදි. මොකද මෞලික ස්කන්ධ වෙනස් වෙනවා. එතකොට c / වර්ගයේ වෙනස් වෙන්න පුළුවන් මෞලික ස්කන්ධ වෙනස් වුණොත් උෂ්ණත්වය නියත වුණත්. එතකොට මෙතන එක වායුවක් සඳහා සලකන හින්දා මෞලික ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් c / වර්ගයත් නියතයක් විදිහට තමයි අපිට ගන්න වෙන්නේ උෂ්ණත්වය නියත නම්. උෂ්ණත්වය නියත විට PV නියතයකුල නැහැ. PV නියත වෙන්නේ නැහැ. PV සමානයි අපි දන්නවා මේ 3n1 mnc / වර්ගය. ඒ වගේම PV සමාන nRT කියලාත් අපිට ගන්න පුළුවන්. එතකොට අපි දන්නවා PV නියතයක් වෙන්නේ නැහැ උෂ්ණත්වය නියත වූ පමණින් මෞල ගානත් නියත වෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි වෙනස්. දැන් R නම් කොහොමත් නියතයි. මෞල ගාන වෙනස් වුණොත් අනිවාර්යෙන් PV වෙනස් වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වය විතරක් නියත වෙලා බෑ PV නියතයක් වෙන්න. එතකොට මේක නම් වැරදි. ඒතර උත්තරේ පහ කියලා කෙලින්ම පේනවා. මොකද ABCD උත්තරවල ඒකේ උපදේශ පත්‍රිකාව දන්නවනේ. ඒතර PV මෞල ප්‍රමාණය සොයත් ඒකත් වැරදි. මෞල ප්‍රමාණය මත රඳා පවතිනවා PV කියන එක මේ. හරි, PV සමාන 3n1 mnc / වර්ගය වෙනවා. PV සමාන nRT කියලාත් අපිට ලියන්න පුළුවන් ඒක නිසා. එතකොට ආවර්තාවගේ සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශයේ සත්‍ය වේද කියලා අහන්නේ හතරවෙනි ප්‍රශ්නේ. එතකොට S සහ P ගුණ වල කාණ්ඩ ඔස්සේ පහළට යන මූලද්‍රව්‍ය වල සජලීකරණ එන්තල්පිය අඩු ඍණ අගයක් ගනී කියලා කියනවා. S සහ P ගුණ වල කාණ්ඩ ඔස්සේ පහළට යන මූලද්‍රව්‍ය වල සජලීකරණ එන්තල්පිය අඩු ඍණ අගයක් ගනී කියලා කියනවා. ඒක හරි. සජලීකරණ එන්තල්පිය කියන්නේ මොකක් හරි අයනයක් හිතන්න, දැන් සෝඩියම් ප්ලස් වගේ කෙනෙක්. එතකොට මෙයා ජලාණුත් එක්ක ආකර්ෂණ බල ඇති කර ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ජලාණුවක් ගත්තොත් මෙන්න මෙහෙමනේ තියෙන්නේ. එතකොට ජලාණුවක් ගත්තොත් මෙන්න මෙහෙම තියෙන්නේ. එතකොට ජලාණුවේ ඔක්සිජන් ගත්තොත් අපි දන්නවා ඔක්සිජන් ඩෙල්ටා මයිනස් ඩෙල්ටා මයිනස් හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස්. එතකොට හයිඩ්‍රජන් ඩෙල්ටා ප්ලස් මෙහෙම. එතකොට මේ මෙන්න මෙයා සෝඩියම් ප්ලස් එක මෙහෙම ආකර්ෂණ බල ඇති කර ගන්නවා. උදාහරණයක් විදිහට ගත්තොත් S ගුණුවේ කෙනෙක්නේ සෝඩියම් ප්ලස් කියන්නේ. එතකොට මේ කාණ්ඩයේ දිගේ පහළට යද්දි වෙන්නේ අපි දන්නවා අරය වැඩි වෙනවා. කාණ්ඩයේ දිගේ පහළට යද්දි අරය වැඩි වෙනවා. දැන් උදාහරණයක් විදිහට සෝඩියම් ප්ලස් ගේ අරයට වඩා වැඩි පොටෑසියම් ප්ලස් ගේ අරය. එතකොට ඒ අරය වැඩි වෙද්දි අපි දන්නවා පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය අඩු වෙනවා. මොකද පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය කියන්නේ ආරෝපණයේ බෙදීම පෘෂ්ඨික ශේෂ්ඨඵලය. එතකොට පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය අඩු වෙනවා. මොකද ආරෝපණය වෙනස් වෙන්නේ නැහැ. පෘෂ්ඨික ශේෂ්ඨඵලය කියන්නේ ඇත්තම අරය. අරය වැඩි වෙනවා කියන්නේ පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය අඩු වෙනවා කියන එක. එතන පෘෂ්ඨික ආරෝපණ ඝනත්වය අඩු වෙද්දී මතක තියාගන්න ජලාණුත් එක්ක ඇති කරගන්න ආකර්ෂණ බල ප්‍රබලතාව අඩු වෙනවා. එතකොට ආකර්ෂණ බල ප්‍රබලතාව අඩු වෙනවා කියන්නේ එතනින් පිට වෙන තාපයත් අඩු වෙනවා කියන එක. ආකර්ෂණ බල ඇති වෙද්දී තාපය පිට වෙනවා, ඇති වෙන ආකර්ෂණ බල ප්‍රබලතාව අඩු වෙනවා කියන්නේ එතකොට එතනින් පිට වෙන තාපයත් අඩු වෙනවා කියන එක තමයි ඒකේ තේරුම. එතකොට මේක සත්‍යයි කියලා අපිට ගන්න පුළුවන්. P ගුණ වලත් එහෙමයි. එන අයනයක් හිතන්න P ගුණ එක Cl- වගේ.
එතකොට Cl මයිනස් උත් ගිහිල්ලා වතුරත් එක්ක ආකර්ෂණ බල ඇති කර ගන්නවා. එතකොට නම් ඇති කරගන්නේ මේ හයිඩ්‍රජන් එක්ක ඩෙල්ටා ප්ලස් එක්ක මේ ආකර්ෂණ බල ඇති කර ගන්නවා මෙහෙම හයිඩ්‍රජන් එක්ක. එතකොට හයිඩ්‍රජන් එක්ක ආකර්ෂණ බල ඇති කරගත්තත් ක්ලෝරීන් බ්‍රෝමීන් වගේ ක්ලෝරීන් Cl මයිනස් ඊටත් වඩා බ්‍රෝමීන් ගේ අරේ වැඩි Br මයිනස් ගේ කාණ්ඩය දිගේ පහළට යද්දි අරේ වැඩි වෙනවා. එතකොට අරේ වැඩි වෙද්දි පෘෂ්ටික ආරෝපණ කරත්තේ අඩු වෙනවා. එතකොට ජල අණුත් එක්ක ඇති කරගන්න ආකර්ෂණ බල ප්‍රබලතාව අඩු වෙනවා. එතකොට ආකර්ෂණ බල ප්‍රබලතාව අඩු වෙනවා කියන්නේ එතනින් පිට වෙන තාපයත් අඩු වෙනවා කියන එක. එතකොට ගත්තොත් ඒක හරි කියලා අපිට ගන්න පුළුවන්. පී ගණුවේ වමේ සිට දකුණට යත්ම ඔක්සයිඩ් හා හයිඩ්‍රයිඩ් වල ආම්ලිකතාව අඩු වේ. නෑ වැරදි, අලෝහ ඔක්සයිඩ්. එහෙම නැත්නම් අලෝහ හයිඩ්‍රයිඩ් ගන්නත් පුළුවන්. ලෝහමය ඔක්සයිඩ් සහ ලෝහමය හයිඩ්‍රයිඩ් ගත්තොත් ඒවා බාෂ්මිකයි. අලෝහමය හයිඩ්‍රයිඩ් සහ අලෝහමය ඔක්සයිඩ් ගත්තොත් ඒවා ආම්ලිකයි. ඒතර ආම්ලිකතාව අඩු වෙනවා නෙමේ, ආවර්තය ඔස්සේ දකුණට යද්දි, ගොනුවේ වමේ සිට දකුණට කියන්නේ ආවර්තය ඔස්සේ දකුණට යද්දි ඔක්සයිඩ් සහ අපි දන්නවා ආවර්තාවගේ S ගුණුව කියන්නේ ලෝහමය සංයෝග තියෙන, P ගුණුව කියන්නේ අලෝහමය සංයෝග තියෙන. ඒතර P ගුණුවේ ලෝහමය සංයෝග බාෂ්මිකයි, ලෝහමය ඔක්සයිඩ් සහ හයිඩ්‍රයිඩ් බාෂ්මිකයි, අලෝහමය ඔක්සයිඩ් සහ හයිඩ්‍රයිඩ් ආම්ලිකයි. එතකොට වමේ සිට දකුණට යද්දී ආම්ලික වීම තමයි සිද්ධ වෙන්නේ. ආම්ලිකතාව අඩු වෙන්නේ නැහැ, ආම්ලිකතාව වැඩි වෙන එක තමයි වෙන්නේ. එතකොට ඒක වැරදි. S සහ P ගුණ වල මූලද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වය කාණ්ඩය ඔස්සේ පහළට යත්ම වැඩි වේ කියලා කියනවා. ක්‍රියාකාරීත්වය කාණ්ඩය ඔස්සේ පහළට යත්ම වැඩි වේ කියලා කියනවා. මතක තියාගන්න කාණ්ඩය ඔස්සේ පහළ, මේක වැරදි. කාණ්ඩය ඔස්සේ පහළට යද්දී S ගුණ වෙනම් ලෝහ තියෙන්නේ, ලෝහ වල ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා කාණ්ඩය ඔස්සේ පහළට යද්දී. හැබැයි අලෝහ ගත්තොත් අලෝහ වල ප්‍රතික්‍රියාශීලීත්වය කාණ්ඩයේ දිගේ පහළට යද්දී අඩු වීමක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඒ ප්‍රකාශය වැරදි. එතකොට S සහ P ගුණ සඳහා දෙකටම කාණ්ඩයේ දිගේ පහළට යද්දී ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වේ කියන්න බෑ. ලෝහමය සංයෝග වල නම් කාණ්ඩයේ දිගේ පහළට යද්දී ප්‍රතික්‍රියාශීලීත්වය වැඩි වෙනවා. අලෝහමය සංයෝග වල නම් කාණ්ඩයේ දිගේ පහළට යද්දී ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වීමක් තමයි වෙන්නේ. එතකොට මේ ප්‍රකාශය දෙකටම සත්‍ය නැහැ. S ගුණුව සඳහා නම් හරි, හැබැයි P ගුණුව තියෙන අලෝහ අලෝහමය සංයෝග ගත්තොත් කාණ්ඩයේ දිගේ පහළට යද්දී ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වීමක් තමයි දකින්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ ප්‍රකාශය වැරදි විදිහ තමයි අපිට ගන්න වෙන්නේ. S සහ P ගුණුව වල කාණ්ඩ ඔස්සේ පහළට යත්ම ඔක්සයිඩ් වල අයනික ලක්ෂණය වැඩි වේ කියලා කියනවා. S සහ P ගුණ වල කාණ්ඩ ඔස්සේ පහළට යත්ම ඔක්සයිඩ් වල අයනික ලක්ෂණය වැඩි වේ. ඒක ප්‍රකාශයේ හරි උත්තරේ හතර විදිහට එන්නේ. ඒ කියන්නේ ඒ ප්‍රකාශයේ හරි කියන්නේ මේකයි, ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා කාණ්ඩයේ දිගේ පහළට යද්දී. මූලද්‍රව්‍ය වල ලෝහමය ලක්ෂණ කාණ්ඩයේ දිගේ පහළට යද්දී වැඩි වෙනවා. ඒක අලෝහමය මූලද්‍රව්‍ය වලත් ඒකයි, ලෝහමය මූලද්‍රව්‍ය වලත් ඒකයි. කියන්නේ S ගුණුවේ ගත්තොත් ලෝහ තියෙන්නේ, ලෝහ වල කාණ්ඩයේ දිගේ පහළට යද්දී ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා. ඒක හරි. ඒ වගේම P ගුණුවේ ගත්තත් එහෙමයි, ඒකේ අලෝහ තියෙන්නේ. හැබැයි අලෝහ ගතිය අඩු වෙනවා කාණ්ඩයේ දිගේ පහළට යද්දී. ඒ කියන්නේ ලෝහමය ලක්ෂණ වැඩි වෙනවා කියන එක. එතකොට ඒකත් හරි. එතකොට A හරි, B D හරි. උත්තරේ හතර විදිහට අපිට ගන්න පුළුවන්. එතකොට වැඩිපුර H2SO4 යොදා තාප කළ විට කළු පාට වායුවක් පිට කරන්නේ. H2SO4 යොදා තාප කළ විට තද පාට වායුව, කළු පාට නෙමෙයි, තද පාට වායුවක් පිට වෙන්නේ. තද පාට වායුව හැටියට අපිට විෂය නිර්දේශයේ තියෙන NO2 තියෙනවා. ඒ වගේම BR2 තියෙනවා. BR2 ගෑස් එක ගත්තොත් ඒ දුඹුරු පාටයි. ඒ වගේම I2 ගෑස් එක තියෙනවා. මේ තමයි අපිට විෂය නිර්දේශයේ තියෙන තද පාට වායුව විදිහට අපිට ගන්න පුළුවන්. NO2 දුඹුරු පාටයි, BR2 දුඹුරු පාටයි, I2 කියන්නේ දම් පාට වායුවක්. එතකොට H2SO4 ගත්තොත් වැඩිපුර H2SO4 දාලා තාප කරනවා කියන්නේ සාන්ද්‍ර H2SO4 ට සමානයි කියන එක. වැඩිපුර H2SO4 දාලා තාප කරනවා කියන්නේ ඇත්තරම සාන්ද්‍ර H2SO4 ට සමානයි කියන එක. එතකොට මෙතනදී නම් තනුකම්ල සමග වායු ලබා දෙන ප්‍රභේදයක් තමයි KNO2 වල තියෙන NO2 මයිනස්. එතකොට NO2 මයිනස් ත අපි ඔය තනුක H2SO4 දාපු ගමන් මොකද වෙන්නේ? තනුකම්ලයක් නේ, මොකක් හරි අම්ලයක් දාපු ගමන් තනුක වෙන්නත් පුළුවන්, එතනදී සාන්ද්‍ර වෙන්නත් පුළුවන්. එතකොට NO2 වායුව පිට වෙනවා. NO2 කියන්නේ ඇත්තටම දුඹුරු පාට වායුවක්. එතකොට ඒක හරි. එතකොට සෝඩියම් අයඩයිඩ් වල ඇත්තටම I2 පිට වෙනවා එතන සාන්ද්‍ර H2SO4 දාලා තාප කරද්දි. ඒ කියන්නේ ඒකත් දම් පාට වායුවක්, තද පාට වායුවක්. සෝඩියම් නයිට්‍රේට් වලත්, නයිට්‍රේට් කියන්නේ NO3 මයිනස් කියන්නේ සාන්ද්‍ර අම්ලයක වායු ලබා දෙන ප්‍රභේදයක් අපි දන්නවා. ඒකින්ද දැන් තනු මේ වැඩිපුර H2SO4 දාලා තාප කරා කියන්නේ සාන්ද්‍ර H2SO4 සමානයි. එහෙනම් සාන්ද්‍ර අම්ලයක් තමයි අපි මෙතනදී දාලා තියෙන සරලව කිව්වොත්. එහෙනම් NO2 පිට වෙනවා. අන්න ඒකත් දුඹුරු පාට වායුවක්. ඒතකොට ඒකත් අපිට ගන්න පුළුවන් මේක හැටියට. ඒතකොට අපිට පැහැදිලිව පේන උත්තරේ පහ කියලා. මොකද සාන්ද්‍ර අම්ල සමග වායු ලබා දෙන ප්‍රභේදයක් NO3 මයිනස් කියන්නේ. ඉතින් ඒ අර සාන්ද්‍ර අම්ලයක් දැම්මොත් NO2 පිට වෙනවා. ඉතින් වැඩිපුර H2SO4 දාලා තාප කරනවා කියන කතාවෙන් අපිට ගන්න පුළුවන් මේක සාන්ද්‍ර H2SO4 හැටියට ක්‍රියා කරනවා කියලා. ඒතකොට ඒකෙන් අපිට ගන්න පුළුවන් NO3 මයිනස් සාන්ද්‍ර H+ එක්ක NO2 පිට වෙනවා. එහෙනම් NO2 පිට වෙනවා. එතනත් NO2 ගෙන් දුබුරු පාට වායුවක්, තද පාට වායුවක්. සෝඩියම් කාබනේට් කියන්නේ එතන තියෙන ඇත්තටම CO32-. එයත් තනුකම්ල සමග වායු ලබා දෙන ප්‍රභේදයක් CO32- කියන්නේ.
එයා තනුකම්ලත් එක්ක ලබා දෙන කාබන් ඩයොක්සයිඩ් එයා අපි දන්නවා අවර්ණ අගන්ධ වායුවක්. එතකොට තද පාට වායුවක් නෙවෙයි. සාන්ද්‍රාම්ලක වායු ලබා දෙන ප්‍රභේදයක් නෙමෙයි. ඇත්තට මේ CO32- කියන්නේ තනුකම්ල සමග වායු ලබා දෙන ප්‍රභේදයක්. ඉතින් සාන්ද්‍රාම්ලකයක් කොහොමත් වායු ලබා දෙනවා. හැබැයි වායු ලබා දුන්නාට වැඩක් නැහැ. කාබන් ඩයොක්සයිඩ් කියන්නේ අවර්ණ අගන්ධ වායුවක් නිසා. එතකොට ඒකෙන් අපිට කාබන් ඩයොක්සයිඩ් සෝඩියම් කාබනේට් වලින් පිට වෙන කාබන් ඩයොක්සයිඩ් තද පාට වායුවක් විදිහට ගන්න බැහැ. ඒක නිසා උත්තරේ A B C තමයි හරියන්නේ. උත්තරේ පහ කියලා තමයි අපිට ගන්න වෙන්නේ. එතකොට ඔන්න ප්‍රකාශන ප්‍රශ්න කීපයක් තියෙනවා අපිට කතා කරන්න. ප්‍රකාශන ප්‍රශ්න පහක් තියෙනවා අපිට කතා කරන්න. එතකොට මේ ප්‍රකාශන ප්‍රශ්න ගැනත් අපි කතා කරන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන ඇතැම් විට අංශු ලෙසද ඇතැම් විට තරංග ලෙසද හැසිරේ. ඒක ගත්තොත් ඉලෙක්ට්‍රෝන අංශු ලෙසද තරංග ලෙසද ඇතැම් විට නෙමෙයි මේක හැබැයි. ඇතැම් විට කිව්වොත් වැරදි. සෑම විටම කියලා එන්න ඕනේ. ඉලෙක්ට්‍රෝන සෑම විටම අංශු ලෙස මෙන්ම ඉලෙක්ට්‍රෝන සෑම විට මේ විට කියන්නේ ඇතැම් විට නෙමෙයි සෑම විටම අංශු ලෙසද ඇතැම් විට තරංග ලෙසද නෙමෙයි. ඉලෙක්ට්‍රෝන සෑම විටම අංශු ලෙසයි තරංග ලෙසයි කියන දෙකටම ක්‍රියා කරනවා. ඒකේ නියමයක් හැටියට කිව්වොත් ඒ නියමයෙන් කියවෙන්නේ නියමේ තමා එල් ඩි බ්‍රොග්ලීගේ තරංගාංශු දිදත්වය. කියන්නේ ඒකෙන් කියවෙනවා ඉලෙක්ට්‍රෝන අංශු ලෙසත් තරංග මෙලෙසත් කියන දෙකටම ඇතැම් විට නෙමෙයි සෑම විටම හැසිරෙනවා කියලා. ඉලෙක්ට්‍රෝන තරංගමය වල ඉලෙක්ට්‍රෝන වල තරංගමය හා අංශුමය ලක්ෂණ යන දෙකම පවතී. ඒක හරි. එතකොට පළවෙනි ප්‍රකාශය වැරදි. දෙවෙනි ප්‍රකාශය හරි. උත්තරේ 4 විදිහට තමයි එන්නේ. ICl4- අයනේ හැඩය චතුස්තලීය වේ. ඒක වැරදි සම්පූර්ණයෙන්. ICl4- කියන්නේ අපි දන්නවා මේක මෙන්න මෙහෙම තමයි අපිට අඳින්න වෙන්නේ. එතකොට එහෙම ඇන්දොත් එහෙම අපිට එන්නේ මෙන්න මේ විදිහට. එතකොට මේක හැඩය ඇවිල්ලා ඇත්තටම මේක මයිනස් එකක් වෙනවා. I-ID-න්ට මයිනස් එකක් වෙනවා. ICl4- මේ විදිහට තියෙනවා. එතකොට අයනේ හැඩය චතුස්තලීය වේ නෙමේ තලීය සමතුලිතව තමයි මේක හැඩය. එතකොට මේ ප්‍රකාශය වැරදි. ICl4- අයනේ හි අයඩින් පරමාණු වටා විකර්ෂණ ඒකක 4ක් ඇත. විකර්ෂණ ඒකක කියන්නේ VSEPR ඒකක. VSEPR කියන්නේ විකර්ෂණ ඒකක. VSEPR කියන්නේ එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණනයි සිග්මා බන්ධන ගන්න එකතුව. ඒතර 1 2 3 4 5 6ක් තමයි VSEPR. මේක තියෙන. ඒතර විකර්ෂණ ඒකක 4ක් නෙමෙයි 6ක් තමයි මෙතනදී අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒතකොට ප්‍රකාශන දෙකම වැරදි. උත්තරේ 5 විදිහට අපිට ගන්න පුළුවන්. ද්‍රවීය ද්‍රාවකයක් තුළ නිර්දවීය ද්‍රාවකයක නිදවි සංයෝගයක ද්‍රාවිතාව ශුන්‍ය වේ කියලා කියනවා. ශුන්‍ය නෙමෙයි. ඒක වැරදි. ඕනම ඒ කියන්නේ ද්‍රවීය සංයෝගයක් ගත්තොත් දැන් ජලය ගන්න පුළුවන් ද්‍රවීය සංයෝගයක් විදිහට. ඉතින් ද්‍රවීය සංයෝග අඩංගු ද්‍රාවක තමයි ද්‍රවීය ද්‍රාවක කියන්නේ. උදාහරණයක් විදිහට ජලය ගත්ත හැකි. නිර්දවීය සංයෝගයක ද්‍රාවිතාව ශුන්‍ය වේ. ඒක වැරදි. නිර්දවීය සංයෝගයක් සුළු වශයෙන් හෝ ජලයේ දිය වෙන්න පුළුවන්. ද්‍රාවිතාව ශුන්‍ය කියලා කියන්න බෑ. ඒක උත්තරේ වැරදි. එතකොට දෙවෙනි එක දීද්‍රව අන්තර්ක්‍රියාවලට සාපේක්ෂව නිර්දවීය අණුවක් සහ නැවීය අණුවක් අතර ඇති අන්තරණුක බල වඩා ප්‍රබල වේ. දීද්‍රව අන්තර්ක්‍රියාවලට සාපේක්ෂව නිර්දවීය අණුවක් සහ ද්‍රවීය අණුවක් අතර ඇති අන්තරණුක බල වඩා දුර්වල වේ කියලා කියනවා. එතකොට උත්තරය හැටියට අපිට දීලා තියෙනවා මෙතනදී ස්ථිර දීද්‍රව අණු දෙකක් අතර ඇතිවන අන්තරණුක බල දීද්‍රව අන්තරණුක බල වේ. එතකොට දැන් ගත්තොත් එහෙම මෙහෙම සීන් එකක් මේක කියන්නේ දීද්‍රව අන්තර්ක්‍රියාවලට සාපේක්ෂව නිර්දවීය අණුවක් සහ ද්‍රවීය අණුවක් අතර ඇති අන්තරණුක බල. ඒ කියන්නේ නිර්දවීය අණුවක් සහ ද්‍රවීය අණුවක් අතර ඇති අන්තරණ. ඇත්තට මේකේ ප්‍රකාශනය අපිට තේරෙන්නේ මේක කියවෙන්නේ දීද්‍රව ආකර්ෂණ බල තියෙන තැනක ඒ ආකර්ෂණ බල ප්‍රබලතාව වැඩි කියන කතාව තමයි මේකෙන් කියවෙන්නේ. එතකොට මේකේ ඇත්තටම කියන එක තේරෙන්නේ නැහැ. ඒකින්ද මේක ඕල් කියලා තමයි අපිට දෙන්න වෙන්නේ. මේක ඇත්තටම කියවෙන්න ඕනේ හරිනම් දීද්‍රව අන්තර්ක්‍රියාවලට වඩා නිර්දවීය අණු අතර තියෙන අන්තරණුක ආකර්ෂණ බල. නිර්දවීය අණු අතර තියෙන අන්තරණුක ආකර්ෂණ බල තමයි අපකිරණ බල කියන්නේ. දීද්‍රව අතර අන්තරණුක ආකර්ෂණ බල තමයි කියන්නේ ද්‍රවීය අණු අතර අන්තරණුක ආකර්ෂණ බල තමයි ස්ථිර දීද්‍රව ආකර්ෂණ බල කියන්නේ. ඒතකොට ස්ථිර දීද්‍රව ආකර්ෂණ බල ප්‍රබලතාව වැඩි නිර්දවීය අපකිරණ බලවලට වඩා දුර්වල අපකිරණ බලවලට වඩා. ඒක තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් ඒක තේරෙන්නේ නැති හින්දා ඕල් තමයි දෙන්න වෙන්නේ. එතකොට සම්මත තත්ත්වයටදී පවතින මූලද්‍රව්‍යක එන්තැල්පි මෙන්ම එන්ට්‍රොපියද ශුන්‍ය වේ. වැරදි. සම්මත තත්ත්වයටදී පවතින සම්මත මූලද්‍රව්‍ය වල නම් එන්තැල්පි ශුන්‍යයි. හැබැයි එන්ට්‍රොපිය ශුන්‍ය වෙන්නේ නැහැ. එන්ට්‍රොපිය ශුන්‍ය වෙන්නේ කෙල්වින් බිඳුවේ පවතින සංසුද්ධ ඝන අවස්ථාවේ පවතින මූලද්‍රව්‍ය වල විතරයි. සම්මත තත්ත්වයටදී පවතින මූලද්‍රව්‍යක එන්තැල්පි ශුන්‍ය වේ කිව්වොත් කොහොමත් වැරදි. සම්මත තත්ත්වයටදී පවතින සම්මත මූලද්‍රව්‍ය වල විතරයි එන්තැල්පි ශුන්‍ය වෙන්නේ. එන්ට්‍රොපිය නම් ශුන්‍ය වෙන්නේ සම්මත තත්ත්වයට තේ පවතින සම්මත මූලද්‍රව්‍ය වල විතරක් නෙමෙයි කෙල්වින් බිඳුවේ පවතින
සංසුද්ධ ඝනවල විතරයි එන්ට්‍රොපිය ශුන්‍ය වෙන්නේ. එතකොට මේ ප්‍රකාශය වැරදි. එන්තැල්පිය මෙන්න එන්ට්‍රොපියද සම්මත තත්ත්වවලට අදාළව පවතින මූලද්‍රව්‍යවල සම්මත අවස්ථාවට සාපේක්ෂව මනිනු ලැබේ කියලා අපිට කියනවා. එතකොට එතකොට මේකෙදි කේස් එක තියෙන අපිට කියන්නේ එන්තල්පිය මෙන්න එන්ට්‍රොපියද සම්මත තත්ත්වවලට අදාළව පවතින මූලද්‍රව්‍යවල සම්මත අවස්ථාවට සාපේක්ෂව මනිනු ලැබේ කියලා. මේක වැරදි. එන්තල්පියට ඕක හරි. එන්තල්පිය කියන්නේ සම්මත තත්ත්වවලට අදාළ සම්මත මූලද්‍රව්‍යවලට සාපේක්ෂව මනින එකක්. මොකද එන්තල්පිය අපි දන්නවා සම්මත උෂ්ණත්වයේ හා සම්මත පීඩනයේ පවතින සම්මත මූලද්‍රව්‍යවල එන්තල්පිය ශුන්‍යයි. ඒක බිඳුව කියලා හිතාගෙන ඊට සාපේක්ෂව තමයි අනිත් අයගේ එන්තල්පිය මනිනු ලබන්නේ. හැබැයි එන්ට්‍රොපිය එහෙම නැහැ. අපි දන්නවා සම්මත උෂ්ණත්වය හා සම්මත පීඩනයේ පවතින සම්මත මූලද්‍රව්‍යවල එන්ට්‍රොපිය ශුන්‍ය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ මේක පහයි. පහ තමයි උත්තරේ. NO2 ජලයේ සමග ද්විධාකරණය වේ කියලා අපිට කියනවා. NO2 ජලයේ සමග ද්විධාකරණය වේ කියලා අපිට කියනවා. ඔව්, ජලයේ සමග ද්විධාකරණය වෙනවා. NO2 ජලයත් එක්ක ප්‍රතික්‍රියා කරොත් මොනවද හැදෙන්නේ? ජලයත් එක්ක ප්‍රතික්‍රියාව NO2 අපි දන්නවා දුබල ආම්ලික HNO2 සහ නයිට්‍රජන්ගේ ඔක්සයිඩ් අතරේ 15 වෙනි කාණ්ඩයේදී මේක කතා කරන්නේ HNO3 කියන ප්‍රබල අම්ලය හැදෙනවා. එතකොට මෙතන ද්විධාකරණය කියන්නේ එකම සංයෝගයක් එකම විටකේ ඔක්සිකරණයට සහ ඔක්සිහරණයට ලක්වීම තමයි ද්විධාකරණයක් කියලා හඳුන්වන්නේ. එතකොට මේක තුලිත කරොත් මේක මෙහෙම වෙනවා. එතකොට මෙතන ධන 3 ඔක්සිකරණ අංකේ නයිට්‍රජන් ඉන්නේ. මෙතන තියෙන්නේ ධන 5 ඔක්සිකරණ අංකේ නයිට්‍රජන්. එතකොට මෙතන තියෙන්නේ NO2 වලදී නයිට්‍රජන් ධන 4 ඔක්සිකරණ අංකේ. අන්න බලන්න ධන 3ට ඔක්සිහරණය වෙලා ධන 5ට ඔක්සිකරණය වෙලා එකම සංයෝගයක් එකම විට, ඒ කියන්නේ ඔක්සිකරණ අංකය වැඩි වෙනවන ඔක්සිකරණයක්, ඔක්සිකරණ අංකය අඩු වෙනවන ඔක්සිහරණයක්. අන්න බලන්න එකම විටක එකම සංයෝගයේ ඔක්සිකරණයට මෙන්ම ඔක්සිහරණයටත් ලක් වෙලා. අන්න එහෙනම් ඒක ද්විධාකරණයක්. ඒක හරි. NO2 අණුව කෝණික වේ කියලා අපිට කියනවා. මෙන්න ඇඳලා තියෙනවා මේකෙදි මේ තියෙන්නේ NO2 අණුව. එතකොට මේක කෝණික අණුවක් අපිට ගන්න පුළුවන්. එක ඉලෙක්ට්‍රෝනයක් තමයි NO2 අණුව සතුව තියෙන්නේ. නමුත් ඒක කෝණික විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඉතින් ඒ වුණාට පහදා දීමක් නම් මුකුත් වෙන්නේ නැහැ එකෙන්. ඒකින්ද උත්තරේ දෙක විදිහට තමයි අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඔන්න අපි පොරොන්දු වෙච්ච විදිහට MCQ 10ක් සාකච්ඡා කරා. ඊට අමතරව පූර්ණ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවකුත් අපි දානවා. එතකොට ඒකත් බලන්න පුළුවන්. අපි ඊළඟ සතියේ ඕගනික් පටන් ගන්නවා, දින 6කින් ඕගනික්. එතකොට ඒකටත් ඔයාලට සම්බන්ධ වෙන්න පුළුවන්. රයිට්. එතකොට ওই ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට අපි ගෲප් වල අදාළ තොරතුරු ඔක්කොම දැනුවත් කරනවා. අපි රිවිෂන් එක තුල මේ ටික නම් සාකච්ඡා කරා. රචනා ප්‍රශ්නය සහ ස්ට්‍රක්චර් ව්‍යුහගත රචනා ප්‍රශ්නය. එතකොට ඒක ඔයාලට බලන්න පුළුවන්. මේකේ ලස්සන දාලා තියෙනවා. එතකොට ඒ ටික බලන්න කිසි ගැටලුවක් නැහැ. රයිට්.